ආයුබෝවන් කියලා පිළිගන්නවා ලහිරු බ්ලොග්ස් YouTube නාලිකාව බලන සියලුම දෙනාගම ඉතින් thumbnail එක දැක්කහම දන්නවා ඇති මොකද්ද වීඩියෝ එක කියලා අද අපි කතා කරන්නේ යම්කිසි නිවසකට අසුභ කිරණ ඒ කියන්නේ අමනුෂ්‍ය දෝෂ හෝ ඇස්වා කටවහ වලින් ආරක්ෂා වීමට පොඩි උපක්‍රමයක් තමයි අපි භාවිතා කරන්නේ අපි මේක ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ ආයතනයේට ඕරා පරීක්ෂා සඳහා පැමිණෙන පිරිස් වලට මම මේක පෞද්ගලිකව අත්හදා බැලීමක් වශයෙන් මේක දීලා තිනවා ඉතින් ගොඩක් අයකින් සාර්ථක වුණා මොකද සමහර ඕරා හැදුවත් ඒගොල්ලන්ගේ ජීවිතවල යම් යම් ප්‍රශ්න ගැටළු වල අඩුවක් නැති වුණාට පස්සේ අපි දැනගත්ත ඒවා සාමාන්‍යයෙන් වාස්තු දෝෂ හෝ නිවෙස් වලට බලපාන ලද මොකක් හෝ ගැටලුවක් වන්නට ඇති කියලා අපි පස්සේ අනුමාන කරලා ඊට පස්සේ අපි මේක මේ ක්‍රමවේදය ගොඩක් පිරිසකට සාමාන්‍යයෙන් 20කට විතර මම මේක අත්හදා බැලින් කරලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ දුන්න feedback එක කියන්නේ ඒගොල්ලෝගේ අත්දැකීම් එක තමයි මම මේක අද ඔයගලන්ට දෙන්නේ මොකද ඊට කලින් මම මේක 20 දෙනෙක්ට වගේ මම දීලා තිබුණා අත්හදා බලන්න ඇත්තටම ගොඩක් අයට එකෙන් සාර්ථක ප්‍රතිඵල අත් වෙලා තිබුණා ඉතින් බලමු අද මම මොකද්ද මේ හඳුන්වා දෙන උපක්‍රමය කියලා සාමාන්‍යයෙන් නිවසක වාසනා ශක්තිය වැඩි වෙන්න නම් ඒ විතර තියෙන අසුබ කිරණවල අඩුවක් දැනෙන්න ඕනේ ඒකම ඇස්වහ කටවහවල බලපෑමින් තොර වෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඇස්වහ කටවහ කියන එක අපිට හරිම අමාරුවෙන් නවත්ත ගන්න ඒකනේ ගොඩක් වෙලාවට දෙයි කැපින් කරනවා සුවඳ දුම් මල්ලන වගේ වලට පිරිත් දානවා ජනේල් දොරවල් ඇරලා විශ්ව කිරණ නිවසට ලබා ගන්නට ආකර්ෂණය කරගන්නට විවිධ උපක්‍රම කරනවා ඉතින් ඒ කොච්චර දේවල් කරා සමහර නිවෙස් තියෙනවා අමනුෂ්‍ය දෝෂ වලින් සහ ඇස්වහ කටවහ වලින් ගොඩක්ම බේර ගන්න අපහසු නිවාස අපි දැකලා තියෙනවා. ඉතින් අද මම මේ කියන්නේ එවැනි නිවාස සඳහා කරන්න පුළුවන් ප්‍රතික්‍රමයක්. ඉතින් පහසුයි මේක ඔබට අවශ්‍ය මෙන්න මේ පාෂාණ වර්ග දෙකක් මම අද කියලා දෙනවා. මොනවද මේ පාෂාණ වර්ග දෙක? මේ පාෂාණ වර්ග දෙක ඔබගේ ප්‍රධාන උළුවස්සේ උඩින් විශේෂයෙන්ම පුළුවන් නම් පාෂාණ අවමය නමයක්වත් තබන්න. සාමාන්‍යයෙන් මම මේ දෙන්න පාෂාණ ඔබට යම් කිසි කාලයක ඔබට පලනින්නට උනත් පුළුවන් විදිහට දෙන පාෂාණ කීපයක් තමයි මම හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ පාෂාණ ඔබට නිවාසයේ ප්‍රධාන උළුවස්සේ උඩින් තියන්න පුළුවන් ඇතුල් පැත්තෙන් තියන්න ප්‍රධාන වශයෙන් මම කියන්නේ අවම පාෂාණ නමයක්වත් තබන්න. මෙන්න මේ පාෂාණ දෙක එක වර්ගයක් තමයි පේන්නේ ඇති ඔයගලන්ට. හෙමටයිට් කියන පාෂාණය. සාමාන්‍යයෙන් හෙමටයිට් කියන්නේ යකඩ බහුල පාෂාණ වර්ගයක්. ඉතින් අපි මේක නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අමනුෂ්‍ය දෝෂ සහ ඇස්වහ කටවහ වලින් ගොඩක්ම පීඩාවට පත්වෙච්ච ඕරා සහිත පුද්ගලයන්ට තමයි අපි මේ පාෂාණ වර්ගයේ නිර්දේශ කරන්නේ. මේකත් එවැනිම වර්ගයේ පාෂාණ වර්ගයක්. මේක බ්ලැක් ඔනෙක්ස් කියන පාෂාණ වර්ගයේ. මේකත් අපි නිර්දේශ කරන්නේ එවැනිම ආකාරයේ ඕරා දුර්වල වෙච්ච පුද්ගලයන්ට. ඉතින් මේ පාෂාණ වර්ග දෙක එවැනි ඕරා දුර්වල පුද්ගලයන්ට දුන් විගසම ඔවුන්ගේ ජීවිතවල පැහැදිලි වෙනස්කම් අපි දැක්කා. ඒ කියන්නේ ඇස්වහ කටවහ වලින් සහ යම් කිසි අමනුෂ්‍ය දෝෂ වලින් සාමාන්‍යයෙන් නින්දේදී බය වෙනවා නම් ඔබ එතනින් ගියාම කරන හැම කටයුත්තක්ම ඉතාමත් අසාර්ථක වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔබට හොඳින්ම තේරෙන ආකාරයට ඒක යම් කිසි බලපෑමකින් සිදුවෙන අසාර්ථක බවක් තියෙනවා නම් එවැනි පුද්ගලයන්ට උනත් මේ පාෂාණ වර්ග දෙක ඔබ පෞද්ගලිකව ඔබ පරිහරණය කරනවා නම් ඔබ පළඳිනවා නම් විශේෂයෙන්ම කියනවා නම් ඕරා පරීක්ෂාවකින් අනතුරුව පළඳින එක තමයි හොඳ. නමුත් අද මම මේ කියන්නේ මේ පාෂාණ වර්ග දෙක ඔබගේ නිවාසයේ ආරක්ෂාවට සහ ඔබගේ නිවසේ වාසනා ගුණය වැඩි කරගන්නට කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක. ඉතින් මේ පාෂාණ වර්ග දෙක මිශ්‍ර කරලා ඔබට පුළුවන් නම් ඔබගේ නිවසේ ඇතුල් පැත්තේ උළුවස්ස උඩින් තබන්නට එය ඉතාමත්ම මම හිතනවා ඍණ ශක්තියින් විකර්ෂණය කරන පාෂාණ වර්ගයක් නිසා ඔබ බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්නට හැකි වෙයි කියලා. මේක තබනකොට විශේෂයෙන්ම මම මෙන්න මේ වගේ උපදෙස් මාලාවක් දෙනවා. සාමාන්‍යයෙන් ගුරු හෝ බුදු හෝරාවක තියෙනවා නම් වඩාත්ම හොඳයි. රාහු කාලය මගහැරලා තියන්න පුළුවන් නම් හොඳයි. ඒ පාෂාණ
tempat kirimnya pertama, ඔබට පුළුවන් නම් ඔබගේ මුළු නිවසම සියලු channel දොරවල් ඇරලා හොඳින් අතුපතු ගාලා පිරිසිදු කරලා ලුණු මිශ්‍ර ජලයෙන් ඔබගේ නිවසම මොප් කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඊට පස්සේ පුළුවන් නම් මම කියන්නේ පුළුවන් නම් නෙමෙයි මේක අනිවාර්යෙන් මේකත් කරන්න පිරිසිදු දෙහි ගෙඩියක් තුනකට කපලා අරගෙන ඒ යුෂ ජලය වීදුරුවකට වගේ සාමාන්‍යයෙන් මිශ්‍ර කරලා මුළු ගේ පුරාම ගේ ඇතුලේ සහ පිටත පුළුවන් නම් පිටතත් ඉතුරු වුනොත් පිටත පැත්තටත් ඉතුරු වුනොත් එහින්න ස්ප්‍රේ කරන්න ස්ප්‍රේ බොටල් එකකට දාලා ඊට පස්සේ මේ පාෂාණ තැම්පත් කරන්න බලන්න දින 7ක් යාමට ප්‍රථමව ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ නිවස ඍණාත්මක ශක්තිවල පිළිලා කියලා ඔබට දැනෙනවා නිවසේ අඳුරු ගතියක් දැනෙනවා නම් ඒ නිවසේ ඔබට ඉන්න හිතෙන්නේ නැත්තම් නිවසේ ඉන්න සියලු දෙනාගේම අඩදඹර කෝලහල ගති වැඩි නම් ඔබට නිතරම කේන්ති ඇවිස්සෙනවා නම් ඔබ ගෙදර ඉන්නවා නම් ඔබටත් මේ දේ කරලා බලන්න පුළුවන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා මේක කලින් කිව්වා වගේ අත්දැකීමෙන් මම කියන්නේ මොකද මම මේක ප්‍රායෝගිකව අත්හදා බැලුව කීප දිනෙකටම දීලා සාමාන්‍යයෙන් 20කට වගේ මම දීලා තියෙන ඊට වැඩිය නම් දීලා නැහැ ඒ හැම දිනාටම වගේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ නිසා තමයි මම මේක වීඩියෝ එකක් තුලින් ඔබට දෙන්නේ ඔබට පුළුවන් නම් හොයා ගන්නට හෙමටයිට් සහ බ්ලැක් ඔනෙක්ස් කියන පාෂාණ වර්ග දෙක මිශ්‍ර කරලා අවම පාෂාණ නමයක් වත් සාමාන්‍ය මිලිමීටර් 10ට නොඅඩු පාෂාණ දානවා නම් හොඳයි 10ට වැඩි හෝ 10 කියන පාෂාණ වර්ග තියෙනවා නම් හොඳයි අවමයේ නමයක් 9ට වැඩියෙන් දාන්න පුළුවන් නම් වඩා හොඳයි අවමයේ නමයක් ඔබගේ නිවසේ ප්‍රධාන උළුස්සේ අතුල් පැත්තේ පුළුවන් නම් කළු හෝ රතු නූලක ගැට ගහලා තියන්න පුළුවන් නම් වඩා හොඳයි ඒක සතියකට වරක් විතර ලුණු වතුරෙන් පිරිසිදු කරලා නැවත ඒ විදිහටම තියනවා නම් හොඳයි ඔබගේ නිවස ඊතරම්ම ඍණාත්මක ශක්ති වලින් පිරීලා නැtei කියලා හිතනවා නම් මාසිකට වරක් ඒ පාෂාණ වර්ග පිරිසිදු කරාට කමන්නේ පිරිසිදු කිරීමේදී සාමාන්‍ය ලුණු හෝ හිමාලයානු රෝස පැහැති ලුණු භාවිත කරන්න පුළුවන් ඔබට ඉතින් මේක අදම කරලා බලන්න කරලා බලලා පුළුවන් නම් මාවත් දැනුවත් කරන්න කමෙන්ට් එකක් හරි දාලා ප්‍රතිඵල කොහොමද කියලා එහෙනම් තවත් මේ වගේ ඉතාමත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් ඒ වගේම ඔබ සැමට වාසනාවන්ත ජීවිතයකට සුබ පැතුම් එකතු කරමින් මම සමුගන්නවා ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්